තිරුවන්සන්න ප්‍රාර්ථනා කරන සීලමු දෙනාට මම පූජ්‍ය බලංගොඩ කස්සප හාමුදුරුව බියොන්ඩ් ස්ට්‍රගල් ජාතික ව්‍යාපාරයේ සභාපති අපි ලංකාවේ බුද්ධ ශාසනයට ඒ වගේම තමයි සංස්කෘතියට පහර දෙන එක්තරා NGO කල්ලියක් සම්බන්ධව අනාවරණයක් කරා පොලිස් මූලස්ථානයේ අපි මූලික වශයෙන් පැමිණිල්ලක් ගොනු කළා පැය 12ක් යන්නටත් මත්තෙන් ඒ පැමිණිල්ලට අනුව මේ නතාෂා ඉදිරිසිරිය කියන මේ රූකඩ කාන්තාව අත්අඩංගුවට ගන්න. ඒ සම්බන්ධව අපගේ ස්තුතිය ශ්‍රී ලංකා පොලිසියට අපි පිරිනමන මොකද මේ සම්බන්ධව වහාම නීති ක්‍රියාත්මක වීම සම්බන්ධව. ඉතින් මේ නතාෂා ඉදිරිසිරිය කියලා කියන්නේ තිරෙන් ඉස්සරහ ඉන්න කෙනා. මේක පිටිපස්සෙ ඉන්න මංජු නිශ්ශංක. ඒතර මංජු නිශ්ශංකගෙට කොහොමද මේ තරම් මුදල් ප්‍රමාණයක් හම්බෙන්නේ මෙච්චර අපාර්ට්මන්ට් අරගෙන සල්ලි වියදම් කරන්නේ? එතකොට ඒ වගේම තමයි මැතිවරණවලට මේගොල්ලෝ සෑහෙන්න මුදල් වේදම් කරලා තියෙනවා. අපි කිව්වේ නතාෂා ඉදිරිසූරි අත්තරංගුට ගන්න කියලා විතරක් නෙවෙයි. මේක පිටිපස්සෙ ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද? නාලක ගොඩෙහිවත් එක මෙයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? එතකොට මංජු නිශ්ශංකගේ මාමා ඇමරිකාව ඉඳන් කොහොමද සල්ලි වෙන මේගොල්ලෝ කුටි ඩයස්පෝරා වලට සම්බන්ධයි. ඉතින් නිසා මේ සිද්ධි සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි කෝටි ගණන් වේදම් කරලා මොරිස් කියන මෙයාගේ මාමා ඩයස්පෝරාවෙන් සල්ලි වෙනවා. ඒ වගේම තමයි මංජු නිශ්ශංකගේ නෝනා, ඒ වගේම නාලක ගොඩෙහි වගේ නෝනා එකම පාසලක ඉගෙන ගන්න බඩරන් නායක ගම්පහ. එතන ඉතින් මේගොල්ලන්ගේ සම්බන්ධය ඇති වෙයි. ඉතින් නිසා මේක සංවිධානාත්මකව පහර දීමක්. මම ඔබට පෙන්නන්නම් මේගොල්ලෝ කොහොමද සංවිධානාත්මකව බුදුදහමට පහර දීගෙන යන්නේ කියලා. ඉතින් මේ මෝඩාභිමානී කියන ඒ ප්‍රසංගය එහෙම නැත්තම් මේ කතෝලික පාසලක බිෂොප් පාසලේ තියෙන උකට බලන්න මේ ඉන්නේ මේ සංවිධානාත්මක කල්ලිය. මේගොල්ලෝ බුදුදහමට පහර ගහනවා විතරක් නෙවෙයි ලංකාවේ අභිමානය නැති කරනවා. අපිට මේ අත් දෙක බලන්න මේ කාන්තාව කියන එක. ඔන්න මෙන්න තියෙද්දි සමහර මිනිස්සු කියනවා ඔනී මේක තමයි මේ පින්කි තියලා රන්දිරන ලෝකෙන් හොඳම මේක ලකෝම මේක මේක දාලා යන්නේ කිසි කලේ ගන්න නැති වුන් කියලා බලන්න. ඉතින් ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන අභිමානයට පහර දෙනව එක්කෙනෙක්. ඊළාට තව එක්කෙනෙක් මොකද කරන්නේ? ඉස්සල්ලා ඔහුල ගහගෙන මේ හරුලල ඕම්බ ගහ තිරන් ඒක ඇත්තට ප්‍රශ්නයක් නෑ. දලදා වහන්සේ අහසට පැනලා එකෙන් බේරෙනවා. නමුත් මෙතන මොනවා තියෙන ලොකු අපහාසයක්. දැන් ඒ හාමුදුරන්ට අනුව දලදා වහන්සේ කියන්නේ හිරිමල් වයසේ නව යවුන් කොල්ලෙක්. ඒක උඩ පයින්නනම් මම පුළුවා. ඒක පුළුවා කියලා. එතකොට බලන්න නම පොඩ්ඩක් සඳහන් කරන්න. ඔව්. එයාගේ නම චාමර. सिद्धार्थ चरितेट अगौरव करण बौद्ध बालिका पासलोट अगौरव करे तानिया देश अभिमान पहर देगी नैनो इलांट चामर गुरुगे मुखद दंत धातु हंसेट अपहास करो इला मंजु निशंक मेतक दिया फेसबुक सटहन तबला लंका नय प्रतिहूगत किट करोनी देशीयवती बैंकोल तीन साली एरगन विदेशी बैंकोल तंपत्कल आर्थिक अस्थावर इक पत्ती देशपालन अर्बुदिया अनेपत्ति आगमिक सहजीवी नतिकरण ईट पास मेकोल्लांट पुलवा मेकोल्लांट ओनर अम्मतात इकट का धर लिंगिक वहसीरने इकट मद्रवीट पावित व्यापृति करें मकड़ मंजु निशंक द्वित पुर्वेसी इतर हम पासपोर्ट अंकि सील देवल अपीलग तीयन इवगेम तमाइ मठ बलपैम करण मे मंजु निशंक रूकट बलल तकी कौद ब्रून ब्रूनोट मनो ने बुधदह मठ अगौरव किरीम संबंध वगेम मेक संविधानात्मक प्रयत्न भवत मम प्रकाश कल तीयन एवगेम कि अन्नोनी මට කතා කළා හසරක තුෂාරක මැදිහත්කාර පාර්ශවයක් කතා කළා කිව්වා මාව හම්බෙන්න ඕනේ කියලා. මං කෝ මාව හම්බෙලා මොනෝ කරන්නද? නීතියෙන් අපි බේරගන්න එකක් බේරගමු කියලා. ඉතින් ඒ නිසා අපි කියනවා රට ජාතියේ සම්බුද්ධ ශාසනයට මේ කරන හානියට අපි නිහඬ වෙන්නේ නැහැ. ඊළඟට අරගලේ මහත්තුරුත් ඊයේ මං දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවල කියනවා මෙහෙම අපිට නම් හිතරු දුන්නේ නැහැ කියලා. ඉතින් එතන හිටපු අය අරගලෙන් පිහිට පතපු අය. අපි අරගලේට පිහිට වෙන්න ගියපුවයි. ඉතින් ඒ හින්දා අපි ඒක නිශ්චිතයේ බිඳුම් රේඛාව අපි වෙන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් එතනිය නීතිඥවරියක් කියනවා. මට ඒ නීතිඥවරිය මං හිතන්නේ ලක්මාලි හේමචන්ද්‍ර කියන නීතිඥවරිය රාහුල කුමාරයා ලේන්සෝකට දූවිලි එකතු කරාලු. ඉතින් ඒ වගේට ඉතින් හිතරේ දැන් මොකද රාහුල කුමාරය දන්නේ නැහැ චුල්ලපන්ත මහරහතන් වහන්සේ අඳුරන්නෙත් නැහැ. ඊළාට එතන හිටපු විදර්ශන කණ්ණංගර කියනවා මේ
මහමෙවුනාවගෙන මහමෙවුනාවේ හාමුදුරනමක් මෙහෙම කතා මහමෙවුනාව දන්නෙත් නෑ උමන්දාව දන්නෙත් ඉතින් ඒ නිසා මේ කිසිත් නොදැන ඔහේ කටට එන දෙයක් කියනවා ඉතින් එහෙමයි අපිට වැඩක් නෑ කොහොමවත් මේගොල්ලෝ අරගලේ විනාශ කරන්න ආපු කණ්ඩායම ඉතින් ඒ නිසා අපි කියනවා ඒවට අහු වෙන්න එපා මොකද මේගොල්ලෝ කවදාවත් සිරගත වෙලා තියෙනවද ඔය මෝඩ අභිමානී කට්ටිය සිරගත වීමකට ලක් වෙලා තන අපි අරගලේට මැදිහත් වෙලා බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථානය අයින් කරන්න ඕනේ කියලා නුවන් බෝබගේ කතා කර. ඔය විදර්ශන කංගම් කරලා මොනවද කලේ මේ වෙසක් පොව දවසේ කළු වෙසක් කූඩු එල්ලන්න ඕනේ කියලා ඒවැ මතේ හිටපු අපි තමයි මැදිහත් වෙලා ඒවා අයින් කරේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒගොල්ලන්ට ඕන සහජීවනයක් මෙතන නැහැ. ඒගොල්ලන්ට ඕනේ අර නිරාගමික රාජ්‍ය බිහි කරන්න. ඉතින් ඒ වගේම තමයි මං කියන මේක යට ඉන්න කට්ටිය ගැන විශේෂයෙන් හොයන්න ඕනේ. ඇමරිකාවේ ඉඳන් සල්ලි වෙන ගෙනාගෙන හොයන්න ඕනේ. ඒ වගේම තමයි මෙයාට අරුණාලු ජනතා පක්ෂය කියලා පක්ෂකින් පළාත් පාලන ආයතන වලට ඡන්ද ඉල්ලන පහුගිය දවස්වල නාම යෝජනා කැඳවල බාර දුන්නා. 2022 මුල් භාගයේ ඇක්සස් ටවර් එකේ 6 වෙනි මහල දේශපාලන මූලස්ථානයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දල වශයෙන් මාසිකව මිලියන 5ක් විතර මාසික වියදමක් ගන්නවා. ඊට අමතරව 320 ශංග්‍රිලා නිවාස සංකීර්ණ මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේ සියල්ල සඳහා වියදම් කරන මාන්ජු නිශ්ශංක ඒකයි සංවිධානාත්මකව පහර දෙනවා කියලා කිව්වේ. ඒ නිසා මේගොල්ල මේ පාරේ යන මිනිස්සු කවුරු කවුරු වර කෙනෙක් අල්ලගෙන මේ පැත්තට ගල් ගහන්න කියලා දෙන එක නතයි මාන්ජු නිශ්ශංක. ඒ නිසා ඔහුට මම බරපතලම චෝදනා වෙල්ල කරන්න. ඉතින් මේ සම්බන්ධව මෙලෙනි ග්‍රේ ලංකාවට එන්න හිටියේ මීට සති දෙකකට කලින්. එතකොට අපේ මහත්මික CID කේ කම්ප්ලයින්ට් එකක් දානවා මේ මන්ජු නිශ්ශංකගේ මේ තියෙන සම්බන්ධය. ඒ නිසා තමයි මෙලි ග්‍රේ ලංකාවට ආවේ නැත්තේ. ඉතින් ඒ වගේ තමයි දර්ශන හඳුන්ගොට්ට මට දන්න විදිහට තාම මුදල් ගෙවලා නැහැ SLV ලොග් එකේ ඒ IT සම්බන්ධව. 50-50 50-50 තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කාරණෙත් මම මතක් කරන්න ඕනේ අනුර කුමාර මහත්මයා හම්බුණාට පස්සේ වෙලාවක මන්ජු නිශ්ශංක මතක් කරලා තියෙනවා බිලියන 3ක් වුණත් වියදම් කරන්න ලෑස්ති කියලා. මොකටද? අපි කියන විදිහට දේශපාලන ව්‍යාපාරෙ මෙහෙම. අපි අනුර කුමාර මහත්මයාගේ දේශපාලන මතකේ නොහිටියත් අපි කියනවා ඔබතුමා ඒ වෙලාවේ හිස නම්පු නැති එක ගැන අපි ගෞරව කරනවා. මොකද මේගොල්ලන්ට ඕන මේ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙලකට ගෙනියන්නේ. ඒ වගේම තමයි මාසෙකට මිලියන 10ක් විතර මේගොල්ලෝ කොහොමද වියදම් කරන්නේ? අපි පැහැදිලිවම කියනවා මේක පිටිපස්සෙ ඉන්න කොටි ඩයස්පෝරාව බෝන් එකෙන් කල්ලිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි හිතන විධිමත් පරීක්ෂණයක් කළ මේ කණ්ඩායමම අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න ඕනේ දැන් අපි දැක්කා එක්තරා මාධ්‍ය හමුවකදී මේ අරගලයට සම්බන්ධ පිරිසක් කියනවා. ඔබ වහන්සේත් අරගල භූමියේ හිටියේ. නමුත් ඔබ වහන්සේ මේ අරගල භූමියේ ඇතිවෙච්ච සම්මුතියින් බිදලා ඔබ වහන්සේ පන්සලක් කටවගෙන ඉඳලා එතනින් පැනලා ගියයි කියලා. ඔබ වහන්සේට කරන චෝදනාව කරගලේ ඉන්න කට්ටිය. ඒකෝ ඔබ වහන්සේ ගිහිල්ලා දැන් මෙතන ඔවුන්ට විරුද්ධව තමයි මේ චෝදනා කරන්න කියලා. අරගලේ සම්මුති බින්ද තමයි ඉස්සරහටත් බිඳනවා තමයි. මොකද නිරාගමික විදිහට රටේ සංස්කෘතිය විනාශ වෙන විදිහට අරගලේ සම්මුතියට අපි වැඳුන්නේ. අභ්‍යන්තරයේ ලහිරු වීරසය කරලා ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම භික්ෂුන් වහන්සේලා පෙරටුගාමි සමාජවාදී පක්ෂ JVP එකේ හිටපු භික්ෂුන් වහන්සේලා කිව්වා බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථාන අයින් කරන්න ඕනේ විශේෂයෙන් නුවන් බබුගේ. භික්ෂුවක් විතර මම ඒකට එකඟ නැහැ. ඉතින් එතකොට සම්මුති බිඳනවා තමයි. ඒ වගේම තමයි තනතු උඩුවෙර ගෙදර කියන මට හරි බයයි දැන් මෙහෙම ඉන්නේ කියලා. ඇත්ත 70%කට වඩා සිංහල බෞද්ධ මිනිස්සු ඉන්න ජන සමාජයක ඒ බෞද්ධ සංස්කෘතියට පහර ගහනකොට අපි කියනවා බය වෙන්න ඕනි තමයි. අන්නේ බය තරිඳු උඩුවෙර ගෙදර ඇතුළු ওই අරගලෙන් පිහිට පතන්න ආපු කල්ලිය ඒ බය තියාගෙන ඉන්න එක හොඳයි කියන එක තමයි මගේ මතය. දැන් ඔබ වහන්සේ අරගල භූමියේ පන්සලක් හදාගෙන හිටියයි කියනවා. ඔබ වහන්සේ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කිරීමේ මුවාවෙන් මේ අප්‍රේල් මාසේ වෙච්ච සිදුවීමක් මේ හුවා දක්වලා නැවත කර්ණියට ගෙනල්ලා ටානියාව මෙයා කවුද මේ නතාෂාව සිරගත කරන්න උත්සාහ කරයි කියලා කියනවා. ඔව් දෙයක් සිදු වුණා. නෑ ඒ කියන්නේ අරගල භූමිය තුල අපි නම් පන්සල් හදන්න ගියේ නෑ. ඒක මන් දන්නේ හදපු පන්සල කොහෙද දන්නේ නෑ. ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනේ කොහෙද පන්සලක් හදන්න ගියේ කියන සම්බන්ධව. ඒක ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නය. ඒ වුණාට මම මෙතනදී කියන්න ඕන නතාෂා ඉදිරිසූරිය මේ අප්‍රේල් මාසේ පළවෙනිදාට කලින් ඉඳන් මේ SLV ලෝකේ අවුරුදු ගානක ඉඳන් මේ ප්ලෑන් එක බෝන් එකේන කල්ලි අවුරුදු ගානක ඉඳන් ප්ලෑන් කරලා කරන දෙයක්. ඒ නිසා අරගලේ මුවාවෙන් අරගලේට හානි සිද්ධ වෙනවා. ඒ නිසා මම මුකුත් කතා නොකර ඉන්න ඕනේ. එහෙම කතාවක් නෑ. විදායක ජනාධිපති ධූරේ අහෝසි කරන්න ඕනේ කියලා කියද්දි මං කෝ විදායක ජනාධිපති ධූරේ අහෝසි කරන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ. එහෙනම් මැතිවරණ ක්‍රමය ගැනත් කතා කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ සංයුක්තව අදහස් ප්‍රකාශ කර ඒගොල්ලන්ට ඕනේ හිතට හිතේ ඕනේ ඕනේ දේවල් කියන්න පුළුවන්. නෑ ඔවුන් චෝදනා කරන්නේ අරගලේ ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ ඔබ වහන්සේ මේ මේව කාන්තාව මේ අලින් ප්‍රකාශ කරපු දෙයක් අරගෙන ඒ
එක පාරටම මේ කඩේට ගෙනාවේ මේ වර්තමානයේ තියෙන දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරන්න කියලා. රාජපක්ෂවරු නෙවෙයිනි සිංහල බෞද්ධ කියලා කියන්නේ ඔක්කොම සිංහල බෞද්ධ ගම කතා කරන්න අපිටත් අයිතියක් තියෙනවා. රාජපක්ෂවරු දුර්වල වුණයි කියලා සිංහල බෞද්ධ මතවාදයට පහර ගහනකම් අපිට බලාගෙන ඉන්න බෑ. අනික නතාෂා කියන එක්කෙනා අප්‍රේල් පළවෙනිදාත් මේක කතා කරා. ඒ වගේම තමයි ඊට කලිනුත් කතා කරා, ඊට පස්සෙත් කතා කරා. මේක සඳහරබයක්. මේක මන්ජු නිස්සංකගේ ප්‍රොජෙක්ට් එක. ඒකේ ඊයේ බ්‍රූනෝ සාකච්ඡාවේදී කියනවා. අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ඉතින් අපි කියනවා ඕගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන ප්‍රොජෙක්ට් එක අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අරගලකරුවන්ට අරගලකරුවෝ නෙවෙයි මේගොල්ලෝ. නඩුවක්වත් නැහනේ. ඔය අරගලේ අරගලේ කියලා කිව්ව නිකන් මයික් එක ඉස්සරහට ලෝ ඔහේ කෑ ගහලා යන්නේ. ඕගොල්ලන්ට අරගල භූමියේ කොච්චර චෝදනා තිබුණාද? උදේට එනවා, ඒ කියන්නේ ගාන්ට මීඩියාට කියන වෙලාවට එනවා. ඊට පස්සේ යනවා. ඒක තුල රැඳී හිටපුවයි නෙවෙයි ඔය විදර්ශන ගණන් කරලා තරඳු උඩුවර ගෙදරලා ඔය ලෝ එකෙක් කියලා කියන එක නෑ. නීති අපේ නීතිජවරයා ඒකට උත්තර දෙයි. මොකක්ද එයා කිව්වේ කියන එක සම්බන්ධව. ඒ නිසා මේගොල්ලෝ අරගලකාරයෝ නෙවෙයි, අරගලෙන් පිහිට ලබාගෙන NGO සල්ලි සාක්කුවට දාගන්න නඩේ දැන් සමහරක් අය කියනවා මේ නතාෂාගේ ප්‍රකාශයත් එක්ක අපේ හිත රිදුන්නේ නැහැ, මේ බෞද්ධ ජනතාවගේ සියලු දෙනාගේ හිත රිදෙලා නැහැ කියලා. නමුත් ඒ කියන පිරිසම කියනවා ඒ මාධ්‍ය හමුවේදී අපිට ආගමක් නැහැ, අපි ආගම් අදහන්නේ නැහැ. තව එක්කෙනෙක් කියනවා අපි මේ රැඩිකල් වෙනසක් කරන්න තමයි මේ අරගලයට ආවේ කියලා. දැන් මේ කරන රැඩිකල් වෙනස මේ ආගම් වලට පහර දීමද? මොකක්ද ඒ වෙන්නේ? ඔබ පිළිගන්නවානේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හිත රිදුනද නැද්ද කියලා බලාගන්න ඔය මේ මයික් එක කරගෙන එළියට බහලා අහන්න කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ මහජනතාවගේ මේකට හිත රිදෙලා නැද්ද කියලා. අනික මේගොල්ලෝ නිරාගමික කියනවා. ඉතින් මේගොල්ලන්ට හිත රිදෙන විදිහක් නැහැනේ. මං කොනේ විදර්ශන ගණන් කර උමන්දාව පටල ගන්නවා. ඊළාට මහමෙවුනාව පටල ගන්නවා. අර නීතිඥවරිය රාහුල හාමුදුරුව චුල්ලපන්තක මහරහතන් වහන්සේ පටල ගන්නවා. ඉතින් මේගොල්ලෝ බුද්ධ ධර්ම දන්නේ නැහැනේ. ඉතින් අනික ඒ නීතිඥවරිය කියන බුදුහාමුදුරුව කියලා තියනවලු මේ දොස් කිව්වම ඒව ඇහුන්නේ නැහැ වගේ අමතක කළා දාන්නේ කියලා. කොහෙද දන්නේ එහෙම කියලා තියෙන්නේ? අපි දන්නවා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන්ට ධර්මයට සංඝයාට අපහාස කරනවා නම් ඒක හේතු රහිතව නම් කරන්නේ ඒක වැරදි කියලා ප්‍රකාශ කරන්න ඕන. ඉතින් ඒකයි අපි කරන්නේ වැරදි කියලා කියන්නේ. දැන් අපි දැක්ක එක් පුද්ගලෙක් දලදා වහන්සේට අපහාස කරාම ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. ඒ නීතිය ක්‍රියාත්මක වෙච්ච බව ප්‍රකාශ කරමින්ම තව පුද්ගලෙක් මේ චාමර ගුරුගේ කියලා පුද්ගලෙක් නැවත දලදා වහන්සේට අපහාස කරනවා. එතකොට මේ නීතිය දැනගෙන මේ දඬුවමත් දැනගෙන නැවත නැවත මේ වගේ මේ ස්ටෑන්ඩ් අප් කොමිටි වගේ කොමඩි වගේ වගේ තැන් වලට ගිහිල්ලා මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු? ඒ කියන්නේ මේගොල්ලෝ නීතියටත් බය නැහැ කියන එක. මේගොල්ලෝ නීතිය පිළිපදින්නේ නැහැ. නීතියට කිසිම බයක් තැති ගැනීමක් නැති මිනිස්සු. ඒ නිසා තමයි මේක සංවිධානාත්මක පහර දෙන්නේ. ඔබ දන්නවා ස්ටෑන්ඩ් අප් කොමිටි වල ඇත්තටම ලංකාවේ පිළිගත්තු ජෝ අබේ වික්‍රම මහත්මයා, ඒ වගේම තමයි ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ඒ වගේම තමයි අපි ගෞරව කරන ඔය මෑත කාලේ බිහිවුණු ජනප්‍රියයි මේගොල්ලොත් මේ කොමඩි කරනවා. නමුත් මේ විදියට බුදුදහම සංස්කෘතියේ හැල්ලුවට අරගෙන කතා කරන්නේ නැහැ. මේගොල්ලන්ට තියෙන වෙනම න්‍යාය ප්‍රත්‍යක් ලංකාව අස්ථාවර කරන රාජ්‍ය අස්ථාවරණ ක්‍රියා. ඒ නිසා තමයි අරගලයේදී වුණත් ওই පාර්ශවයන්ට අපි සහය නොදුන්නේ. අපි සහය දුන්නේ නැහැ විදර්ශන ගන්නම් කරලට. අපි සහය දුන්නේ නැහැ තරඳ උඩුවර ගෙදරට. අපි සහය දුන්නේ නැහැ පෙරටුගාමී JVP පක්ෂවලට. ඇයි සහය නොදුන්නේ? මේගොල්ලන්ට තිබුණේ රාජ්‍ය අස්ථාවර කරන එකක් මිසක් ප්‍රතිපත්ති ගේනලා අපි කියද්දි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න ඕන මේ ප්‍රතිපත්ති ගේන්න ඕනි කියලා ඒවා එක පයින් විසික් කරපු જાතිය. ඉතින් ඒ නිසා අපි කියනවා අරගලේ ඉන්න ඔය අරගලේ කියලා දැන් කතා කරන පිරිස ඉන්නව නේද? ඒගොල්ලන් හිස්ටරි එක හොඳට අරගෙන බලන්න කොයි පැත්තේද ඉන්නේ කියලා. අතීතය බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඒක බලපුවම පේනවා මේගොල්ලෝ නියෝජනය කරන්නේ රට අස්ථාවර කරන නිරාගමික රැඩිකල් කියන මානසිකත්වය. මේගොල්ලන්ට ඕන අම්මා තාත්තටත් කුණු හරුපෙන් බැනලා සෝරි මද එහෙම සංස්කෘතිය මං අහන අපි සිංහල බෞද්ධ ඕනි ඒක මං දැක්කා. තව මම ඔබට දෙන්නම් වීඩියෝ පටයක්. ඒකෙදි එක්කෙනෙක් ඇඳුම් ගලවන මට පුළුවන් රෙදි නැතුව, ඒ කියන්නේ යට කලිසම පිටින් වේදිකාවෙන්, ඒක තමයි මගේ අභිමානය කියලා. මං අහන්නේ ඔබටත් ඕනි මේගොල්ලා කියන එක අහලා ඔබගේ දරුවන්ගේ රෙදි වේදිකාවක ගලව ගන්න. ඒ කියන්නේ රැඩිකල් වෙනස කියන්නේ ඒක. රෙදි ගලව ගන්න එක. මේගොල්ලෝ කියන විදිහට රෙදි නැතුව ඉන්න එක, කුණු හරප කියන එක, පුංචිම කාලේ ලිංගිකව හැසිරෙන එක, අම්මා තාත්තා ඔක්කොම එකට සිගරට් බොන එක, ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ විශ්වාස කරන රැඩිකල් වෙනස. ඒ නිසා තමයි අරගලේදී ඔච්චර ප්‍රශ්න ඇති වුණේ අපිත් එක්ක. අපි වෙනම කඳුරක් උනේ ඒකයි. දැන් මේ වගේ මේ ජාතිය ගැන ආගම ගැන කතා කරනකොට මේ වගේ නැවත රැල්ලක් හදන්නේ රාජපක්ෂවරුන්ට රජෙක් තනා ගන්න කියලා චෝදනාවක් තියෙනවා. දැන් හැමතැනම මාරුතිකාවක් කරලා තියෙනවා. දැන් ඔබ වහන්සේලත් මේ රාජපක්ෂවරු ආරක්ෂා කරන්නද මේ ගමන යන්නේ? ඔබ දන්නවා
මම අක්‍රාමාත්‍ය කාර්යාලයේ සිද්ධියට සම්බන්ධව මේ වෙනකොටත් නඩුවක ඉන්නේ සිරගත වුණා අපි දුක් වේදනා විඳපු අය. එතකොට රාජපක්ෂවරු කියලා කියන්නේ කාන්තාවක් විදිහට අපි බැලුවොත් ශ්‍රී ලංකා මාතාව බේරගත්ත කියලා යුද්ධයකින් ඒ කාන්තාව දූෂණය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. රාජපක්ෂරු අපිට බලයට ගන්න කිසිම ඌමනාවක් නැහැ. එහෙමයි කියලා මේ අපි හරපද්ධතියට පහර දෙනකන් අපි නිහඬ වෙන්නේ නැහැ. ඒ නිසා නිශ්චිතව බෙදුම් රේඛාව අපි අරගලයේ දැන් ගහ ගන්න ඕනි. අරගලයෙන් පිහිට ලබන පිරිස් සහ අරගලයට පිහිටට ආපු අය. අරගලයට පිහිටට ආපු අය මේගොල්ලන්ගේ ක්‍රියාකලාපයන් දැන් නිලා මගදී ඉවත් වුණා. අයින් වුණා මේ වගේ පිස්සොත් එක මේක කරන්න බෑ කියලා කිව්වා. ඒක පැහැදිලිකෝද? ඒ කියන්නේ මේ රූකඩ එතක කරන්න බෑ කියන කතාව. ඊට පස්සේ තමයි අපිත් එක්ක එකතුලා සංධානගත වෙලා මේ ක්‍රියාවලිය තුළ යන්නේ. නිසා අපිට කිසිම රාජපක්ෂ මහත්වරුත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි අපි කියනවා රටේ තියෙන සංස්කෘතියට ජාතික සමගියට අහිත කරවන රාජ්‍ය විනාශ කරන කුමන්ත්‍රණ වලට අපි ඉඩ දෙන්නේ නැහැ කියන්නේ. ඒ කුමන්ත්‍රණ මුලින් හඳුනාගත්ත නිසාද ඔබ වහන්සේ අරගල භූමියෙන් ඉවත් වුණේ සහ අරගලයේ මේ විදියට ජනතාව අතර අප්‍රසාදයට පත් වෙන්නේ හේතුව? ජනතාව අතර අප්‍රසාදයට පත් වෙන්නේ හේතුව තමයි මේ ඔය දැන් ඔය කෑ ගහන පිරිස ඉන්නේ. ඔන්න ඒ කෑ ගහන පිරිසගේ හැසිරීම කලාපය. අපි නිශ්චිතව අපි බණ්ඩාරනායක පිළිරුව ආශිතව අපි හැදුව ප්‍රතිපත්ති මාලාවක්. ඒ ප්‍රතිපත්ති මාලාවල එක රැයකින් ඇවිල්ලා මේගොල්ලෝ කුඩුපට්ටම් කරලා දැම්ම. භික්ෂුන් වහන්සේලාට පහර දුන්නා. ඔබට මතක ඇති දවස. ඒ ඊළඟට භික්ෂුන් වහන්සේලාට නොඑක් චෝදනා කරා. ඒ වෙනුවෙන් පෙනී හිටපු මට අවසානයේදී මේගොල්ලෝ දැන් බැලුවොත් එහෙම අර ඒ කියන්නේ අභ්‍යන්තර කණ්ඩායම් තියෙන ගෲප් ඒවැය වුණත් සම්පූර්ණයෙන් මේකට විරුද්ධව තමයි කතා කරමින් යන්නේ. ඒ කියන්නේ මේ නතා සත්තන කොට ගත්ත එක වැරදි. බුදුදහ ඔක්කොටම සමතන හිම් වෙන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ සමහර භික්ෂුන් වහන්සේලාත් කියනවානේ සිවුරත් පොරෝගේන මේ බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථාන ඉවත් කරන්න ඕනේ කියලා. ඔය හෙද සංගමේ ඉන්න අර ප්‍රබලවගත්තු කන්නඩියෙන් දාගෙන හාමුදුරුව මේ ඒ හාමුදුරු ඒ කතාවම කියන අයින් කර මට විරුද්ධුනේ ඒ හාමුදුරුව ලහිරු වීරසේකර ෆාද ජීවන්ත කෝදෙන් ෆාද ජීවන්ත කතා කරන්නේ දෙමළ මිනිස්සු ගැන විතරයි. දෙමළ මිනිස්සු ගැන නෙවෙයි ඒ කතා කරන්නේ එල්ටීටී එක ගැන. ෆාද ජීවන්තට තෝන්නේ මේ කල්ලියම කොටසක් බවට පත් වෙන්නේ. ඔබ වහන්සේ දැන් පහුගිය දවසක කරපු නතාෂාට එරෙහිව කරපු පැමිණිල්ල නිසා තමයි නතාෂා අත්අඩංගුවට පත් වෙන්නේ ඉතාමත් කෙටි කාලෙකින්. ඔබ වහන්සේ හිතනවද දැන් ඉදිරියට ඉන්න කවුද මේ චාමර ගුරුකේලට ටානියාලට මංජු නිස්සංකලටත් මේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා? නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ. නැත්නම් නරක පූර්වාදර්ශයක් වෙනවා. මේගොල්ල මේක පෙන්නලා අපිට පිටරට වීසා හදා ගන්න ඕනේ කියලා. ඒකේ ආරක්ෂාපත අපිට ලංකාවේ ඉන්න විදියක් නැහැ කියලා. ඒ වගේ දේවලුත් මේගොල්ල කරගන්න පුළුවන්. දැන් හැමෝම මේ අපහස කරාට පස්සේ සිංගප්පූරුවට යන්නේ මොකද? ඒ කියන්නේ මේගොල්ල නීතියෙන් පලා යනවනේ. ඒක නීතියෙන් පලා ගිහිල්ලා ඉන්න ඔච්චරම රටට ආදරේ නම් ඉන්න තිබුණානේ. දැන් අපි කොහෙවත් ගියේ නැහැ. අපි රටට ආදරේ කතා කරා. අපි CID එක අපි විවර්ෂණය කරන්නට අපි පැනලා ගිහින් අපි ගිහිල්ලා ඉදිරිපත් වුණා. අපේ නිර්දෝෂීභාවය අපි ඔප්පු කරමු යන්න. මේගොල්ලන්ට එහෙම එකක් ඕනේ. මේගොල්ලන්ට ඕනේ රටට නිකාර දෙඹර වලට ගල් ගහලා පැනලා යන්න. ඒක තමයි මේ කරන්නේ. මම නීතිඥ චාමර රත්නායක මම තමයි මේ නතාෂාගේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම කස්සප හමුදුව දැනුම් දුන්නාට පස්සේ උන්වහන්සේට අවශ්‍ය නීති උපදෙස් ලබා දුන්නේ. මොකද මේ අපි කිසිම දේශපාලන අරමුණකින් නෙමෙයි පසුගිය කාලෙදී අරගලයේදී උන්වහන්සේ අත්අඩංගුවටපත් වුණාමත් අපි තමයි ඒක සම්බන්ධව කටයුතු කරලා අපලබා ගැනීමට කටයුතු කළේ. ඉතින් මේ ක්‍රියාකලාපයේදී අපිට දැක ගන්න පුළුවන් වුණා මෙයාලා මේ ඕනම වරදක් කරලා මේ සමා වෙන්න කියලා කියපුවාම ඒක නිකන් වරද කරේ නෑ කියන තත්ත්වයට ඒගොල්ලන් හිතනවා. ඇත්තටම මේක මේ නීතිය ගැන දන්නේ නැතුවද එහෙම නැත්නම් නීතිය හැල්ලු කරලාද කියන එක අපිට හිතා ගන්න බෑ. නමුත් නීතිවේදී විදිහට අපි මේ පිළිබඳව සමාජය දැනුවත් කරන්න ඕනේ. මොකද මේ වෙලාව වෙනකොට සමාජ මාධ්‍ය හරහා විශාල රැල්ලක් හදාගෙන යනවා මේ නතාෂ කරපු දේ හරි ප්‍රශ්නයක් නෑ කියලා. මම මේ චුටි උදාහරණයක් දෙන්නම්. දැන් කවුරුහරි ගෙදරක මේ දරුවෙක් මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න ආපුවම අම්මා ඉල්ලීට බැහැලා කියනවා මේ වටේ පිටේ උණු කුඩු ගහනවා. ඒ යුංග ගන්න නේද මගේ පුතාව ගන්න කියලා. ඒක කොහොමත් කරන්න බැරි දෙයක් නේ. මොකද ඒ අයව ඒ අවශ්‍ය අවස්ථාවලදී අත්අඩංගුවට ගනී. නමුත් මේ වෙලාවේදී ඇවිල්ලා තියෙන අත්අඩංගුවට ගන්න. එතකොට මේ අයට අපි දැනුවත් කරන්න ඕනේ සහ සාමාන්‍ය ජනතාවට දැනුවත් කරන්න ඕනේ අපේ රටේ තියෙන අපරාධ වැරදි කියලා. එතකොට අපරාධයක් කරලා සොරි කියන්න බෑ. හිනා වෙලා කිව්වත් බය වෙලා කිව්වත් ඇත්තටම සොරි කිව්වත් ඒ අපරාධ වරදෙන් ගැලවෙන්න විදිහක් නැහැ. මේ සිද්ධිදාමයේ මේ තනිව සිදුවෙන දෙයක් නෙමෙයි. එතකොට මේ පුළුවන් නම් මෙහෙම මේ ඕන දෙයක් කියලා පාඩුවේ ඉන්න. ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථාව අනුව භාෂණය සහ ප්‍රකාශනයේ අයිති අපිට තියෙනවා. එහෙම තිබ්බට
ඒක ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම ඒක සීමා වෙලයි තියෙන්නේ. සමහර රටවල් තියෙනවා සීමා වෙච්ච නැති. මීට වඩා දරුණු විදිහට සීමා වෙච්ච රටවල් තියෙනවා. ඒක ශ්‍රී ලංකාව කියන්නේ මැද තත්ත්වයේ තියෙන රටක්. ජාතික අසමගිය ඇති කරන ආගම් වලට අපහාස කරන මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සන ඒ වගේ ප්‍රකාශ කරන්න බෑ. පැහැදිලිවම නීතිපති ඉදිරියව මලල්ගොඩ කියන මලල්ගොඩ ඉදිරියව නීතිපතිත්ව කියන නඩුවේදී කියලා තියෙනවා ප්‍රකාශනයේ නිදහස කියන්නේ අනිකට අපහාස කරන්න ලබා දෙන බලපත්‍රයක් නෙමෙයි කියලා අධිකරණය විසින් පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් මේ නතාෂා කියන පුද්ගලයා ඒ කාන්තාව මේ ප්‍රකාශය කරලා පස්සේ ඇයම තමයි මේක මාස දෙකකට විතර පස්සේ මේ සමාජ මාධ්‍යට දාන්නේ. එතකොට මේ 1500ක විතර ඔඩියන්ස් එකක් හිටියා කියලා කියනවා මේ මිනිස්සු දන්නේ. නමුත් ඔවුන්ම තමයි මේක සමාජ මාධ්‍යට මුදාහරින්නේ. නැත්තම් අපි ගිහිල්ලා මේ ටිබ් එකක් වීඩියෝ එකක් කරගෙන කරලා මේ දාලා මේ අවුස්සන්න කරපු වැඩක් නෙමෙයි. ඊට පස්සේ තමයි මේක කැළඹෙන්නේ. දැන් ඇත්තටම කියනවා මහජන කැළඹීමක් නැහැ මිනිස්සුන්ගේ හිත විදිලා නැහැ. අපි කියන්නේ මහත්වයේ ඕක ටිකක් කල්පනා කරලා බලන්න. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මයික් එකක් අරන් පාරට යන්නකෝ වැඩ කරන වෙලාවට මිනිස්සුන්ගේ මොහිත් වේදනාව බලාගන්න. එතකොට මිනිස්සුන්ට තමන්ගේ තියෙන විශ්වාසයන් ලබ්ධියක් නිදහසේ භුක්ති විඳින්න තියෙන අයිතිය ඔයගලන් සීමා කරනවා නම් අන්න මේ රටේ අපරාධ වරදක් කඩන. එතකොට මේ වගේ අපරාධ වරදක් සිද්ධ කරලා තියෙන අපරාධ නීතියක් කඩ කරලා තියෙනවා නම් මොනවද තියෙන දඬුවම් සහ නීති. එතකොට අපි මේ දඬුවම් යොදා ගන්න ක්‍රම සහ අවශ්‍යතාවයන් ගණනාවක් තියෙනවා. එකක් තමයි වරදක් නොකර ඉන්න. දැන් අපි දන්නවනම් මේක අපරාධ වරදක් මේකෙන් දඬුවම් ලැබෙනවා කියලා අපි ඒ වරද කරන්නේ. ඒ වගේම යම්කිසි පුද්ගලෙක් කරාට පස්සේ දඬුවම් දෙන්නේ ඇයි ඒ නැවත එවැනි වරද බල නොකරන සමාජයේ මතු ආරක්ෂාව සඳහා. දැන් උදාහරණයක් විදිහට පසුගිය කාලෙත් මේ ශේපාලම්ර සිංහ කියන පුද්ගලයෙක් ඔය ආගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා ඔහු අධිකරණයේදී සමාව ගත්තම ඔහුට දැන්ට ඇප විතරයි හම්බෙලා තියෙන්නේ. එතකොට මේක මේ පළමු අවස්ථාව. ඊට පස්සේ ජෙරොම්ගේ සිද්ධිය. ඒක දෙවෙනි අවස්ථාව. දැන් මේක තුන්වෙනි අවස්ථාව. අපි නීතිවේදීන් විදිහට පැහැදිලිව කියන්නේ හතරවෙනි අවස්ථාවක් තියාගන්න ඕනේ නැහැ. එහෙම තියාගත්තොත් කණ්ඩායම් දෙකකට බෙදිලා කියන්න ඕනේ නැහැ මේක මේ අර කණ්ඩායමේ වැඩක් මේ අරයා බලයට පත් කරන්න ගේන වැඩක් කියලා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ධනේ සංග්‍රහයේ 291 වගන්ති යටතේ වසර දෙකක් දක්වා සිරදඬුවම් ලබන්න පුළුවන් වරදක් තමයි ඇය කරලා තියෙනවා කියලා චෝදනා ලබන්නේ. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ දෙකේ එක ඌ වගන්ති යටතේ ඇයට විරුද්ධව චෝදනා නගන්න පුළුවන්. ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති පනතේ. දැන් මේ 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 ඔය ප්‍රකාශ කරන පුද්ගලයෝ කියන්නේ මේ මේ ලෝකල් හරිනේ ඉන්ටර්නැෂනල් තමයි හොඳ කියලා. ඉන්ටර්නැෂනල් ලෝ එකකුත් තියෙනවා මේක. බැරි වෙලා හරි පොලිසිය තාම චෝදනා පත්‍ර ගොනු කරලා නැහැ. චෝදනා පත්‍ර ගොනු කරාට පස්සේ මේ චෝදනා ගොනු කරොත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති පනතෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම කොහොමත් හත් වෙනිදා අප සම්බන්ධයෙන් විරුද්ධතා දක්වන්න අපි අධිකරණයට එනවා. ඒකට හේතුව තමයි දැන් කලින් සිද්ධියයි මේ සම්බන්ධ කරගෙන තමයි මම මේ නොදන්න නීතියක් මේ හදාගෙන යන්නේ. මොකද මේ සේපාල අමරසිංහ සමාවගත්ත අධිකරණයෙන් දැන් හරි අප හමුණා අපි ඉතින් වීඩියෝ එකක් කරලම සමාවගත්ත හරි කියලා. එහෙම බෑ. අධිකරණයෙන් අපගද්දී අප ඉල්ලද්දී සලකා බලන කොන්දේසි තියෙනවා. ඒක තමයි අධිකරණයේ මග හරි කියන කාරණාව. දැනටමත් එයා අධිකරණයේ මග හරි කියන කොන්දේසිය සපුරලා ඉවරයි. මොකද රටින් පණින්න ඇදුවානේ. ඒ හින්දා අධිකරණයට ඔප්පු කරන්න ඕනේ මේක මෙයා මේ රටින් පණින්නේ නැහැ මෙයා අධිකරණයට එනවා කියලා ඒක ඔප්පු කරන්න අමාරු කාරණාවක්. පැහැදිලිව අධිකරණයේදී කියා සිටිනවා අපිට දැනට විශ්වාසයේ තියෙන එකම තැන අධිකරණය. එම නිසා ඒ වගේම මෙය මේ මේ ක්‍රියාව සිද්ධ කරලා මිනිස්සුන්ගේ හිත රිද්දලා ඒ ආශ්‍රයේ මහජන කැළඹීමක් ඇති වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්නත් ඕනේ. ඒකත් ආගම් සම්බන්ධයෙන් මේ ආගම් කියන්නේ තම සංවේදී කාරණාවක්. මේ සංවේදී කාරණාවේ මිනිස්සු කොයි වෙලාවෙ මේ බුද්ධ ආගමේ මිනිස්සු ඉවසන්න ඕනේ ඉවසනවා ඒක හෙටත් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපගොන්දේසි සපුරණක නම් කොහොමත් හිතාගන්න බැරි වෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පොලිසිය කලින් කටයුතු කරා වගේ ඉදිරියට චෝදනා පත්‍ර ගොනු කරද්දී මේ විදිහට දැඩිව චෝදනා පත්‍ර ගොනු කරයි කියලා. මොකද මේක හතරින් වතාවට මේ රටේ ආයෙ සිද්ධ වෙන්න ඕනේ නැහැ. සිද්ධ වුණොත් මේක මේ දේශපාලනයකට ලක් කරලා විවිධ කෝණයන් වලට ලක් කරලා මේක රාමුගත කරන්න පුළුවන්. දැන් එකම දැන් ඊයේ අපි දැක්කා අරගලයේ පිරිසක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වනවා. ඔවුන් දැඩි ලෙසම කියා සිටියේ වාසනේ නිදහස තුල
මේව අත්අඩංගුවට ගැනීම වැරදි කියලා. වාසනේ නිදහසක් තියෙනවා. ඒ නිදහස ඕනෑම පුරවැසියෙක්ට අයිති. ඒ නිසා ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ නතාෂාව සිරගත කිරීම සම්පූර්ණ මේ වාසනේ නිදහසට කරපු බාරදීමක් කියලා. මම අර කලින් කිව්වනේ ලංකාවේ නීතිය කියවන්න ඕනේ. දැන් නීතිඥ මහත්වරු කියලා එනවා. අපි දන්නේ නැහැ සමහර වෙලාවට අධිකරණයකදී හම්බෙන්නේ නැහැ. මේ වාසනේ හා ප්‍රකාශනයේ අයිතිවාසිකම් තියෙනවා. ඒක සීමාවකට ලක් වෙලා තියෙනවා. ඒ වදන්තය කියවලි පහගෙ දෙක වදන්තයත් කියවන්න. හරි ලේසි සරලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන කියවන්න පුළුවන්. මේක මේ අසීමාන්තිකව වල්බූරුණි දහසක් නෙමෙයි. අර මම කලින් කෝ වගේ මලල්ගොඩේ ඉදිරියේ නීතිපති රඩුවේදී කියනවා පැහැදිලිව විසිරුතුමන් ප්‍රකාශනයේ දහසේර අනිකාට අපහාස කිරීමට ලබා දෙන මේ බලපත්‍රයක් නෙමෙයි කියලා. ඒ නිසා මේ ඒක යොදා ගන්න කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම මේක මේ සම්පූර්ණ ආගම් විතරක් පදනම් කරගෙන නෙවෙයි මේ සම්පූර්ණ කතාව බලපුවාම මෙයාලා මේ බෞද්ධ පාසල් වලට මේ හිත රෙදෙන විදිහට කතා කරනවා. බෞද්ධ කාන්තා පාසල් වල. දැන් එයා කියන විදිහට බෞද්ධ පාසල් කාන්තා පාසල් වලින් ඉන්නේ හැයියා කියන්න බලාගෙන ඉන්න අය නම් මේ රටේ මේ මහාචාර්යවරු බිහි වෙලා නැද්ද? නීතිඥවරු බිහි වෙලා නැද්ද? උගත් විනිසුරුතුමන්ල බිහි වෙලා නැද්ද ඔය පාසල් වලින්? අතිශය ඉහළ සමාජය බුද්ධිමත් උගත් සමාජයේ නියෝජනය කරන මේ පාසල් වලින් අපු කන්දාව. ඔවුන්ගේ හිත රෙදෙන නැද්ද? ඒ නිසා මේක මේ සුළුවට ගන්න පුළුවන් කාරණාවකුත් නෙමේ. නීතිඥ ප්‍රජාව විදිහට අපි පැහැදිලිව මේකට මැදිහත් වෙන්නේ නැවත හතවෙනි අවස්ථාවක් මේ රටේ නැති කරා. මේකට සම්පූර්ණ උපරිම දඬුවම දුන්නොත් නැවත මෙවැනි අවස්ථාවක් උද්ගත වෙන්නේ නැහැ. ඊයේම මාධ්‍ය හමුවේ හිටිය අරගලයට සම්බන්ධ කීප දෙනෙක්ම කිව්වා අපිට ආගමක් නැහැ, අපි ඒක ආගමක් අදහන්නේ, අපි ආගම් අදහන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒකම වුන් කියනවා යසෝදරා දේවියවත් අත්අඩංගුවට ගන්න ඕනේ කියන ප්‍රකාශයක් කරනවා. එතුමියත් මේ වැරදි මේ කවි ටිකක් කියලා තියෙනවා එහෙම කියලා. තව එක්කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ නිසා තමයි නතාෂට සිරගත වෙන්න උනේ කියලා. මේවා සාධාරණ කරගන්නේ කොහොමද? තම තමන්ගේ අර අපි කියන තම තමන්ගේ නැනපමණින් තමයි දේවල් තේරුම් ගන්නේ කියන කාරණාව. එතකොට මේ සිද්ධියයි අර සිද්ධි එකට සම්බන්ධ කරන්න යනවා නම් මේක මේ හරි සරල ওই තර්ක ශාස්ත්‍රයේ තියෙනවා. මේක ෆෙලස් එකක් ආභාෂයක්. එහෙම සම්බන්ධ කරන්න පුළුවන් සිද්ධි නෙමෙයි. නමුත් මේක අපි අර කලින් කිව්වා වගේ මේ අපි මුලින්ම දැක්කේ හුදකලා සිද්ධියක් විදියට. හුදකලා සිද්ධියක් විදියට දැක්කනම් ඇයගේ අසරණකම ගැන හිතලා නොදන්නකම ගැන හිතලා මේකට මේ සමාව දෙන්න තිබ්බා. අපිට සමාව දෙන්න තිබ්බා. අධිකරණේ නම් කොහොමවත් සමාව හම්බෙන්නේ නැහැ. නමුත් දැන් අපිට පේන්නේ මේක මේ සංවිධානාත්මකව අරගෙන යනවා කියන එක. මේ නිරාගමික කියන එකේ තේරුම අනිත් ආගම් වලට ගහන්න ඕනේ කියන එක. දැන් නිරාගමිකයි කියන විදන්න නිරාගමිකයෝ සියලු ආගම් වලට ගරු කරනවා. එක ආගමක් අදහලා නෙමෙයි. හරිද? එතකොට මේ නිරාගමිකයි කියන එකේ තේරුම අනිත් ආගම් වලට ගහන්න ඕනේ කියන එක. අනිත් ආගම් විශ්වාස කරන මිනිස්සුන්ගේ හිත රිදවන්න ඕනේ කියන එක. අනිත් ආගම් විශ්වාස කරන මිනිස්සුන්ට අපහාස කරන්න ඕනේ කියන එක. ආගම් වල තියෙන හරපද්ධතිය විනාශ කරන්න ඕනේ කියන එක නෙමෙයි නිරාගමිකයි කියලා කියන්නේ. දැන් යම් කිසි හේතුවකදී මේ කොන්දේසි ඔබතුමා කිව්වා සපුරා ගන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ ඔබතුමන්ලා දැන් එදාට අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. පැහැදිලිවම අපි අගතියටපත් පාර්ශ්ව වෙනු පෙනෙනවා. මොකද පැමිණිල්ල ගොනු කරේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ උන්වහන්සේ හුදකලා සටනක නෙමෙයි නිරත වෙන්නේ. මහා සංඝරත්නේ මේ රටේ අහිංසක ජනතාව මැද සිටින් මේ රටේ ජීවත් වෙන නිහඬ බහුතරය උන්වහන්සේ තමයි ඉන්නේ. එතකොට අපි මේ හාමුදුරුව පෙරහරක් ගෙනල්ලා මහජන කැළඹීමක් තියනවා කියලා කියන්නේ උත්සාහ කරන්නේ අධිකරණයටපත් පාර්ශ්ව වෙනුවෙන් අධිකරණේ පෙනී සිටිනවා. යම් කෙසේකින් යම් කිසි කාරණාවක් අපරාධ පරිශීල දෙපාර්තමේන්තුව මගහැරුණොත් ඒ සම්බන්ධව ගරු අධිකරණයට අපි කරුණු දක්වනවා. කරුණු දක්වලා කියනවා මේ වැනි සිද්ධි දිගින් දිගටම වීම වළක්වීමට පුළුවන් ගරු අධිකරණයට විතරයි. නතාෂාගේ පාර්ශ්වයේ බොහෝ දෙනෙක් කරන චෝදනාවක් එක්කම දේශපාලන පක්ෂ කීපයකුත් මේ චෝදනාව කරනව නැවත ජාතිවාදී ආගම්වාදී රැල්ලක් මේ රටට ඉස්මතු කරලා ඉදිරියේ එන මැතිවරණවලදී රාජපක්ෂවරු යම්කිසි සහනයක් ලබා ගන්න මේ බෞද්ධ ජනතාව සිංහල ජාතිය අවදි කරෝලා ඒ වගේ කුමන්ත්‍රණයක් යනවා කියලා. ඒ කුමන්ත්‍රණය කොච්චර දුරට සාර්ථකයිද රාජපක්ෂලාගේ? ඔය අර ගමේ නීතිය ගැන කතා කරන්න ඉල්ල මට සාහිත්‍යයත් කියන්න වෙනවා. ගිරවඩිය රහක යනයි රෙද්දස් එදාගෙන කනවා කනවා කියලා කෑ ගහනවා කියලා. දැන් කවුද වැරදි වැඩි කළේ? ඒගොල්ලෝ. හරි. දැන් කවුද අත්තරඟුවට පත් වෙලා තියෙන්නේ? එයා. ඊට පස්සේ කියනවා දැන් කවුද අගතියට පත් උනේ? අපි. දැන් කිව්වම වෙලාවකත් කියන්න බෑ මේ රටේ මිනිස්සුගේ හිටි දුන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ හවස වෙලාවක මයික් එකක් අරගෙන යන්නකො මිනිස්සු ওই වීඩියෝ එක පොඩ්ඩක් පෙන්නලා මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ hina යනවද කේන්ති යනවද කියලා බලා ගන්න පුළුවන්.
මේකෙ මේ කිසිම මේ දේශපාලනික අරමුණක් නැහැ. අපි වැඩක් කරන්න ගියාම ඕන කෙනෙකුට දේශපාලන රාමුවකට දාලා මේක කියන්න පුළුවන්. නමුත් නීතිඥ ප්‍රජාව විදිහට මම කියන්නේ මෙවැනි සිද්ධි දිගින් දිගටම වෙනවා නම් අපි ඒක වහම නවත්තන්න ඕනේ. දැන් මේක රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් කියනකොට අපිට පොඩි සැකයක් එනවා මේ අර්ගලයේ මෙහෙව්වෙත් රාජපක්ෂවරුන්ද කියන එක. නෑ. දැන් ඕක මෙහෙම ගන්න පුළුවන්. අපිට මේක කුමන්ත්‍රණයක් නම් මේකට දැඩි දනුවම් දීලා ඔතන නවත්තපන් ඉවරයිනේ. දැන් අපි එක්ක මේක රාජපක්ෂලගේ කුමන්ත්‍රණයක් නම් මේකට මෙච්චර මැදිහත් වෙන්නේ නැහැ. කෑ ගහලා කරලා එතනින් නතර වෙනවා. උද්ඝෝෂණ කරලා ඒක දේශපාලන ඇජෙන්ඩා එකට දානවා. දැන් මේක නීති හමුවට ගිහිල්ලා අපේල්ලා සිටින යුක්තිය නීතිය සාධාරණත්වය. ඒක ඉල්ලලා දැඩි දනුවම් දුන්නට පස්සේ අපි හිතනවා හතරවෙනි එකයි බිහි වෙන්නේ නැහැ කියලා. හතරවෙනි එක බිහි වෙන්නේ නැතුනහම ඒකේ අවාසිය එනවා නැගෙන රාජපක්ෂලට. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්